ආයුබෝවන් එකුලාශරේණය චිත්‍ර කලාව හදාරණ දූදරුවන්ව ඉතාමත් ආදරෙන් පිගන්නව මගේ චැනල්කට ඉතිං ඉන්දී යිතිහාසික යුගවල කලා නිර්මාණ අධ්‍යයනය කිරීමේ අටතේ. ගුපත යුගට අයත් කලා නිර්මාණ පිළිබඳවතා මයි අද මම මේ වීඩිය කහරහා ඉදිරිපත් කරනු ලබන්නේ. ඉතිං ගුප්ත යුගට අයත් කලා නිර්මාණ ගත්තහම, ඔයාලට නිර්දේශිත වෙලා තියෙනවා අජන්තා චිත්‍ර ඒ අට තේ පද්‍රම පානී බෝ සත්‍රුව සහ බුදුන් වහන්සේ කිම්ඹුල්ුවත්පුරයට වැඩම කිරීම පිළිබඳවත් සාරාණාත් බුදු පිළිමේ පිළිබඳවත් ඔයාලට ගෙනගන්නට තියෙනවා. ඉතිං මම මේ වේඩුව එක හරහා රැගෙනන්නේ සාරාණාත් බුදු පිළිමය පිළිබඳවත්. ගුප්ත යුගයේ නිර්මාණය වූ සාරාණාත් බුදු පිළිමය ඉන්දියාවේ සාරාණාත් ප්‍රදේශයෙන් හමු වූ නිර්මාණයක් සාරාණාත් බුද්ධ ප්‍රතිමාව චූනාර නැමති ගල් විශේෂය භාවිතා කරමින් තමයි නෙලා තිබෙන්නේ අත්මාසන ක්‍රමයෙන් වැඩහිඳින මෙම ප්‍රතිමාවේ දැර් දක්වා තිබෙන්නේ දම්ම චක්ක මුද්‍රාවෙන්. සාරාණාත් බුදු පිළිමෙන් නිරූපණය වන්නේ බරණ සිසි පතන මිගදායේදී බුදුරජාණන් වහන් සේවිසින් පස් වග තවසන්ට පවාග තවසන් වහන්සේලාට පථම ධර්ම දේශනාව පවත්වන අවස්ථාවයි යනුවෙන් විචාරක මතයක් තිබෙන ඉතිං බුදුරජාණන් වහන්සේ වැඩහිඳෙන ආසනයේ මැද ධර්ම චක්‍රයක් දෙපසමුවන් දෙදෙනෙක් අනෙකුත් මානුරූප සමූහයක් දක්වා තිබෙන ආකාරෙන් ඒ බව පැහැදිලි වෙනවා ඉතින් පිළිමේ හිසට පිටු පසිෙන් අලංකාර ප්‍රභාමණ්ඩලයක් දැක්වේෙන අතර එහි සිවුම්ව නෙලනලද බිදු රටා සහලියවැල් මෝස්තරයක් වගේම ප්‍රභාමණ්ඩලය දෙපැස දේවතා රූප දෙකක් ද දක්නට ලැබෙනවා. ප්‍රභාමණ්ඩලීට පාහලින් පිළිමේ දෙපස්ස, මකර සහ අශ්වරූප සම්බන්ධ කර ඇති අලංකාර කැටේමක් දකනට ලැබෙනවා. ඒ වගේම උෂ්නීෂය අක්බඹරුන්වන් හිසකෙස්, අඩවන්දේනෙත් ළඹ සවන් සහ මුහුණින් උපශාන්ත බව වගේම මහා කරුණාව සහිත මහා පෞරුෂ ලක්ෂණ මෙම සාරාණාත් බුදු පිළිමේෙන් ඉස්මතු කර පෙන්වනවා. දෙවර වසා ඇත චීවරය, ශරීරයට ඇලුනුස්වර වූ පෙන් පෙන්වන අත්තර සවුම් රේකා කීපයකින් චීවරය ඉස්මතු කර පෙන්වනවා. සාරාණත් කෞතුකාගාරයේ ප්‍රදශයට තබාතිබෙන මේ ගුප්ත සම්ප්‍රදාටය සාරාණත් බුද්ධ ප්‍රතිමාව ඉන්දී ප්‍රතිමා කලාවේ අග්‍රගණය නිර්මාණයක් ලෙස දැක්වෙනවා. ඉතින් ඔයාල මේ කාරණාවන් හොඳින් මතකේ තබාගෙන ඒවගේ මේ පිළිමය පිළිබඳවත් හොඳින් මතකේ තබාගන්න ඉතිං විභාගේ පේ පේපරයට සාමාන්‍යර පේපරයට අනිවාරය යම්කි පින්තුරයක් ලබා දීර මෙවැන් පින්තුර හර හා අලාලගෙන් කෙඩි ප්‍රශ්න නවාඒවගේම පින්තූර දීලා ඒ පිළිබඳ විස්තර යා කරන්න වගේ දේවල් තිබබෙනයිතින් දැම්මති යාලට සූදානම් වෙන්න පුළුවන් මේවා මේෝ පින්තූර මේ මූර්ත්ති මේ දේවල් හොඳට මතකේ තබාගෙන අයිතිං තවත් කිහිප කැන්වාස් කිහිපයන් තවති ඉන්නෙනේ දවාලතින් සූදානම් වෙන්න. ඉතින් දරුවන යාලට තෙවන් සරණයි